අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ඓතිහාසික දිනයක් බවට පත්වෙච්ච මාධ්‍යමය දිනයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. මග්නිසාදයක් මේ මර බලයෙන් වෘත්තීය සමಿತಿ ඒ වගේම රාජ්‍ය සේවකයෝ මර්ධනය කරන මේ වියරු ආණ්ඩුව දවස ගානේ එල්ල කරන පීඩන තාඩන වලට එරෙහිව අද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අනිශ්‍ය සේවයේ සෞඛ්‍ය කාර්ය සහායකයාගේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරයා වෛද්‍ය පරිපාලකයන් දක්වා එකතු වෙච්ච සුභවාදී ගමනක් මේක. මේ රට දේශපාලඥයන් තට්ටුමාරු ක්‍රමයට බංකොලොත් කරලා රට විනාශ කරලා අද රාජ්‍ය සේවකීන් ඒ වගේම ගම්බද දෙමව්පියන්ට බඩවියද නැතුව වලපලට ඇදලා යන කාලෙක ස්පිරිතාලවල බෙහෙත් පෙත්තක් නැහැ, වගේම වෛද්‍ය පහසුකම් නැහැ, කාර්ය මණ්ඩලය නැහැ. මේ தත්ත්වය තුළ මිනිස්සු දැඩි අර්බුදකාරී තත්ත්වයකට පැනලා දිනවා. ඒ වගේම රටේ හැම තැනකම හැම කොනකම අරගල අන්නේ අරගල වලට සාධාරණීකරන්න අපි සියලුම සෞඛ්‍ය උත්තේකයන් සෞඛ්‍ය සේවකයන් කිසිම ભેදයකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් එක්ක අත්වල වැදගත් සුවිශේෂී අවස්ථාවක් තමයි මේක. ඒ අනුව අපි සෞඛ්‍ය ලේකම්වරයාට වැදගත්ම කරුණු 8කින් සමන්විත කැටිකර කරුණු 5ක ලිඛිත ලේඛනයක් ඉදිරිපත් කරනවා. මෙයට එතුමා වහාම සාකච්ඡා වාරයක් ලබා දීලා විසඳුම් ලබා දිය යුතුයි. එහෙම නොවුනොතින් මේ මාර්තු මාසය පෙර වැටිච්ච රජයේ ධනගස්සනම වැඩපිළිවෙල ක්‍රියාවට නංගන බව අපි ඒකාබද්ධ වෘත්ති සමිති කමිටු වශයෙන් නොබියව පවසා සිටිනවා. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. අපි සෞඛ්‍ය වෘත්තිකයෝ සෞඛ්‍ය සේවකයෝ වැඩවර්ජනය කරනකොට ගමේ කුටේ අසරණ අම්මලාට දෙමව්පියන්ට ඒ බෙහෙත් පෙත්ත නැති නොකර මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න තමයි අපි ගත්තු ඉතා මානුෂීයම ක්‍රියාමාර්ගය. මේක තමයි කියන්නට ඕනේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය 115කින් අපේ උපයා ගන්න වැටුපෙන් අපේ දීමනාවලින් අධිකාලේ වලින් කප්පාදුට මේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දැන් සේවක බදවා ගැනීම නතර කරලා තියෙනවා. අත්‍යන්තයේ වැඩට එන දිනයන් සීමා කරලා තියෙනවා. එතකොට අරෙන් ඕටි චක්ලයක ගහනවා, මෙහෙන් වැටුප් කප්පාදු කරනවා, ඒ වගේම තව පැත්තකින් බදු ගහනවා. ඊට අමතරව වැඩ කරන්නට ඔෆිස් වල වැඩ දවස් සීමා කරලා තියෙනවා. එහෙමනම් දවස් ගානේ රාජ්‍ය සේවකයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි පෞද්ගලිකාංශයේ ඒ වගේම සියලුම දෙනා අර්ධ රාජ්‍ය සේවයේ සියලු දෙනාම මේ වල පල්ලට තල්ලු වෙලා යනවා. ගෙවල් වල මිනිස්සු සාපිපාසාවෙන් දුක් විඳින දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක් වුණ යුගයක්. ඒකට සියලුම දේශපාලඥයෝ මේ දේශපාලුවෝ 225ම ભેදයකින් තොර වග කියන්නට ඕනි. ඔවුන් තවදුරටත් එක එක කාලවලට බලයට ඇවිල්ලා විවිධ කැරට්ටල් එල්ලලා මිනිසුන්ගේ ඡන්ද ටික පුරා කාලා අට්ටු මාරුකමේ රට පාලනය කළ රද රට නැති බංගස්ථාන කරා. ඒ නිසා අපි සෞඛ්‍ය ඒකාබද්ධ වෘත්ති සමಿತಿ එකමුතු වශයෙන් මේ ගමන මේ සියලුම ඈත පිට උතුරු නැගෙනහිර මේ සියලු රටේ ඉන්න අද අරගල කරන ඒ අරගල කරුවන්ට සාධාරණ කරමින් අවසානයේ මේ මර්ධනය ඒ වගේම අද සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරන්නේ මේ රජය සෞඛ්‍යෙම හිටපු ජනාධිපති කරපටි එල්ලිච්ච මේල්නස්වරේ. එතකොට එයා බලකා හදනවා මර බලය මේ සෞඛ්‍ය වෘත්ති සමಿತಿ මර්ධනය කරන්න, සෞඛ්‍ය සේවකයෝ මර්ධනය කරන්න. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද එදා අරගල වල නායක වශයෙන් පෙනී සිටියා, අද මැරේ වශයෙන් මේ පැත්ත කරනවා. මේක තමයි ඇත්ත. හැබැයි මේකට අද හොඳ පණිවිඩය දෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. එඳා සෞඛ්‍යයේ ඔබලට මිනිසුන්ව රාජ්‍ය සේවයෝ වෘත්ති සමಿತಿ ධන ගස්සන්නට බ්‍රේක් නෑ වගේ තමයි. අපි වාරණ බැසම අපිට රිවර්ස් නෑ. ඒ නිසා උඹලා පරිස්සම් වෙයල්ලා ජනතාව වෙනුවෙන් ගන්න බෝණි තීන්දුව తీරන ටික වහම ගනින්ලා මේ සේවකයන්ගේ කපපු අතිකාල ටික ඒ වගේම අහිමි කරපු නිවාඩු දෙන සේවය ලබා දීපල්ලා, රෝහලකට බෙහෙත් හේත් ටික දීපල්ලා, අර වෘත්ති සමಿತಿ මර්ධනය කරන්න ගහපු චක්කලයක ටික වහ අකුණ ගනින්ලා පොලි අනුපාතය පහතර ළමල්ල බලලා මිනිසුන්ට දෙපැයින් නැගී සිටින්නට මේ ලෝකෙන් උතුම් රට කියපු රටට උඹලා කරපු වින්නැහිය දැන් හොඳටම ඇති. බැරනම් මේක දාලා ඵලයල්ලා මේකට අත දියලා මර්ධනය කළා මේ රට ලේවිලක් කරන්න එපා. එහෙම නොතින් අපි ඒකාබද්ධ වෘත්ති සමಿತಿ කමුටුව සමස්ත රටේ අද අරගල කරන සියලුම ඒ වෘත්තිකයන් වෙනුවෙන් තමක අත්වල් බැඳ ගන්නවා කියලා ප්‍රකාශය දෙමින් මම නිහඬ වෙනවා.